ඊළඟට මේ විදිහට බේස් හෝල් එක අඟල් 3කින් තමයි මෙතන සිදුර ඇතුල් වෙන්නේ. ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අදත් බෙන්ඩ් පාස් සබ් උපර එකක් හදන්න තමයි මේ ලැහැත්ති වෙන්නේ. ඒකට මම යොදා ගන්නවා මිලිමීටර 15 NDF බෝඩ් එකක්. ඉතින් කීප දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුණා අඟල් 12 ස්පීකර් එකටත් බෙන්ඩ් පාස් සබ් උපර බොක්ස් එකක් හදන හැටි කියලා දෙන්න කියලා. ඒකට අවශ්‍ය විදිහට ලෑ ටිකක් කපා ගන්න තමයි මේ ලැහැත්ති වෙන්නේ. ඉතින් ඒකට මම බේසික්ම ටික විතරයි මද කරන්නේ. මොකද වීඩියෝ එක ගොඩක් දිග වැඩි වෙන හින්දා. ඉතින් මේ බෆල් එක හදන හැම මැස්මන්ට් එකක්ම මේ වීඩියෝ ඉස්සරහට එනකොට ඔයාලට එකින් එක බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් දැන් කරන්න හදන්නේ මේකේ අවශ්‍ය කරන රවුන්ඩ් ටික මෙන්න මේ විදිහට කපා ගන්න. ඔයාලට මතක ඇති මම කලින් හදපු බෙන්ඩ් පාස් සබ් උපර බොක්ස් එකේ කොටුවක් විදිහට තමයි ප්‍රේම් එක කපාගත්තේ. ඉතින් මේක මම හිතාගෙන ඉන්නේ මේ ස්පීකර් එක ගන්නටම අඟල් 13ක විතර වගේ රවුමක් අයින් කරලා ෆ්‍රේම් එක කපා ගන්න. හරි එකත් කපාගෙන ස්පීකර් බොක්ස් එක හදාගෙන මම ඔයාලට පෙන්නනවා මේකේ මැස්මන්ට් එක කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි අඟල් 13ක විතර වගේ රවුමක් කපාගත්තා. ඒකේ ස්පීකර් එක අපට ඇතුළට ඇතුල් කරගන්න බෆල් එකේ ස්පීකර් යට කොටසේ හයි කරන්න අවශ්‍ය නිසා උඩින් කපපු රවුම ටිකක් වැඩිපුර කපලා තියෙනවා අඟල් 13කට වගේ වෙන්න. ඉතින් ඒක එහා මෙහා වුණාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට එතන ස්පීකර් එක එතනින් ඇතුල් කරලා එන දාගන්න තමයි තියෙන්නේ. මම ඒක ඉස්සරහට වීඩියෝ එක කරගෙන යනකොට ඔයාලට පෙන්වන්න කොහොමද කරගන්නේ කියලා. හරි ඉතින් ඔන්න විදිහට තමයි ස්පීකර් බොක්ස් එකේ මැස්මන්ට් එක තියෙන්නේ. ඔයාලට පැහැදිලිව පේනවා ඇති. ස්පීකර් එක ඇතුළු කරන තැන අඟල් 13ක් විදිහට මේ වගේ තියෙනවා. ඊළඟට මේ විදිහට බේස් හෝල් එක අඟල් 3කින් තමයි මෙතන සිදුර ඇතුල් වෙන්නේ. ඒ වගේම එක අඟල් 3 වාසියෙම තමයි මෙතන උඩ ඉතුරු වෙන්නෙත් සහ අඟල් 3ම තමයි මේකේ හෝල් එක උඩට යනකම්ම තියෙන්නේ. මං හිතනවා පැහැදිලිව පේනවා ඇති කියලා. ඊළඟට ස්පීකර් එකට අවශ්‍ය විදිහට මේ විදිහට අඟල් 11යි කාලක වගේ සමහර ස්පීකර් අණුව වෙනස් වෙනවා. ඒක වට ස්පීකර් අණුව බලලා කපා ගන්න පුළුවන්. ස්පීකර් එක සයිවි කරාට පස්සේ ඔන්න විදිහ තමයි පැති පෙනුම වට පේන්න තියෙන්නේ. මම හිතනවා පැහැදිලිව පේනවා ඇති කියලා. දැන් තියෙන්නේ මට මේක බේස් හෝල් එක ගම් දාලා එන ගහ ගන්න. ඒකට මෙන්න මේ විදිහට මම සුපුරුදු පරිදි වලට මතක ඇති මම මේ සඳහා යොදා ගන්න ඉපිපික්ස් ගම් එක. ඉතින් ඒක මම මේ විදිහට ගාලා මේ බේස් හෝල් එක ඇතුළට දාලා දැන් එන ගහ ගන්න තමයි මේ හදන්නේ. බේස් හෝල් එක සම්පූර්ණ ඉලෑල්ල ඇතුළට දාලා එන ගහගෙන වීඩියෝ එකට යමු. මං හිතනවා පැහැදිලිව පේනවා ඇති කියලා බේස් හෝල් එක තියෙන විදිහ.
දැන් තියෙන මේ හැම කොටසකටම හැම පැත්තකටම යන හැම තැනකින්ම හොඳට ඇන වද්ද ගන්න. එහෙනම් මේක ඇන ටිකක් ගහගෙන අපි වීඩියෝ එකට යමු. දැන් තියෙන මේකේ මෙන්න මේ ලෑල්ල හොඳට ගම් දාලා එන ගහ ගන්න. ඊට පස්සේ මම මේකට යොදා ගත්තා මේ වගේ black matte paint එකක්. ඒක හදන හැටිත් මම මගේ අනිත් channel එකේ මම ඔයාලට දාලා ඇති බලා ගන්න පුළුවන් video එකට ගිහිල්ලා. එහෙනම් ඉතින් අපි මේකේ speaker එක මුල්ලා බලමු මේකේ sound කොහොමද තියෙන්නේ කියලා. මේ ලෑල්ල වලට පේන ඇති මේකේ මම velvet රෙද්දක් කලවගෙන තිනවා. මොකද මේ දෙක උඩ සහ යට ලෑල්ල වැදීමේදී දෙදෙරම සද්දයක් වෙන නිසා මේ විදිහට velvet රෙද්දක් කලවගෙන තිනවා. ඉතින් දැන් මේ speaker එක වලට පේන ඇති JBL original speaker එකක් double coil. ඉතින් මේකට මම මේ සඳහා 1 watt purple wire තමයි දාන්න හදන්නේ. ඒකට කළු රතු වයර් දෙකක් වෙන වෙනම එළියට ගන්න තමයි හදන්නේ. එතකොට අපට ඕන විදිහට 2 channel lamp එකකට හරි bridge කරලා හරි ගන්න පුළුවන් වෙන්න. මම වයර් හතරම, ඒ කියන්නේ double coil එන වයර් හතරම එළියට අරගෙන මේක හදාගන්න තමයි මේ විදිහට සිදුරු හතරක් විදලා වයර් හතර දාගන්න හදන්න. මේක අයිති කෙනත් කියලා තිබුණේ වයර් හතරම එළියට දාලා දෙන්න කියලා. ඉතින් මම මේ විදිහට වයර් හතරම එළියට දාගෙන අපි වීඩියෝ එකට යමු. බැටරි කෑල්ලක් අල්ලලා බලමු කොයිල් දෙකම වැඩ කරනවද කියලා. හරි, මම මුලින්ම ඔයාලට පෙන්නනම් මේක ස්පීකර් එකට යන දාලා ඉබලෑල් හයි කරන්න කලින් තියෙන සවුන්ඩ් එක සහ සවි කරාට පස්සේ එන හොඳ ඩීප් සවුන්ඩ් එකේ වෙනස කොහොමද කියලා. හරි, දැන් ඔයාලට ඇහෙනවා ඇති උඩ ලෑල්ල හයි කරන්න කලින් තියෙන සවුන්ඩ් එක. ලෑල්ල හයි කරාට පස්සේ බලන්න ඔයාලට පේනවා ඇති හොඳ ඩීප් සවුන්ඩ් එකක් හොඳට ලබා ගන්න පුළුවන්. හරි, ඉතින් ඔන්න ඔච්චරයි අද වීඩියෝ එක. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්න.